කලාපොත්තු හොඳ නිවිච්ච තැන්පත් මනසක් තියෙන කෙනාට කොහොමද වෙන්නේ? නිවිච්ච මනසක් බලාපොත්තු තියෙන කෙනා. එහෙනම් මේ මනසම අපි ඇයි භාවිතාවක් නොකර පැත්තකින් තියලා තියෙන දෙයක් වෙන්නේ? අනුන්ගේ සිහින ඉටු කරන්න අපේ සිහින දන් දීලා තින්නේ ඇයි? අපෝගේ වාක්‍ය කිව්වට කමක් නැහැ. අනුන්ගේ සිහින දිනවන්න අපේ සිහින දන් දීලා අපි අපේ සිහින විනාශ කරගෙන බිල්ගේට්ගේ සිහින දිනන්න ඊලොන් මස්ක්ගේ සිහින දිනන්න රටේ තව ධර්මයන්ගේ මේ රටම කඩේ යනවා ඊලොන් මස්ක්ට තනි පුද්ගලයෙක් ඇමරිකා ලෝකේ පළවෙනි පෝස්ට්කාරයෙක් අපි යන අපි කඩේ යනවා මාක් සකර්බර්ග් මේ ෆේස්බුක්ගේ අයිති මනුස්සයා කිසිම දවසක එන්නේ ෆේස්බුක් ඒක ප්‍රශ්නයක් આવුවොත් විතරක් ඇවිල්ලා චෙක් කරන ඉංජිනේරු දාලා තියෙනවා හැබැයි එයා බලන්නේ පොත් කාගේ පොත්ද ලංකාවේ බුදුදහමේ පොත් ोक्यो ගෙඩි ආවේ කොහෙන්ද කියලා දරුවන්ට කල්පනා කරන්න ඉඩ දෙන අධ්‍යාපනයක් අවශ්‍යයි. ඒකට කියන්නේ এডুকেෂන් නෙමෙයි. এডিফিকেশন. විතර ඉංග්‍රීසි උගත් අතිශය දක්ෂයි නේද? මේ ඔක්කොම ඉංග්‍රීසි වලින් මහාචාර්යවරු මම හිතන්නේ. එතකොට මේ දෙපැත්තින්ම මගේ. එතකොට හරි වචනේ এডিফিকেশন. ඥානාභිවර්ධනයේ විසක් අධ්‍යාපනය නෙමෙයි. අධ්‍යාපනයේ පළමු නිවැරදි මාර්ගය තමයි අයන් අයින් කරන්න. අයන් අයින් කරලා ඒවත් කියන්නේ. අධ්‍යාපනය දහාපනේ දැන් තියෙන්නේ ෆින්ලන්දේ ෆින්ලන්ද නෝර්වේ ස්වීඩන් කොහෙන්ද ගියේ ඔබ නිවැරදි මෑවියනේ මේ අපේ රටේ අධ්‍යාපනය අපේ රටේ දහාපනේ තිබි ඉෂවරුන්ගේ අධ්‍යාපනය ඒක හොර්ගන් කළා දැන් ජර්මනියේ තියෙන්නේ ලෝකේ හොඳ මනෝවිද්‍යාවක්වර සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ලු එයා දන්නේ නැහැ එයා බුදුරජාණන් වහන්සේගේ නැමැති මේ බුදුහාඳුර සූර්යානම් මේක කනාව දිලික්ක තරම් නෙමෙයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. හැබැයි ඇයි මේ අපේ විශ්වවිද්‍යාල සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගැන කියන්නේ? ඇයි එඩ්ගාර් කේසි කරේ එඩ්ගාර් කේසි තුට්ටක් ඊට වඩා හොඳයි සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්. අනුගාමී අපෝඩක් නෙගලත් ගියාත් නැ කියන්නේ. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් හිමත් නැහැ. එහෙනම් ලෝකේ හොඳම මනෝ වෛද්‍යවරයා විද්‍යාඥයා කවුද? ඔබ අදහන ඔබේ ශාස්ත්‍රවරයා.